Tandu gas jauh ah, tandu gas, tandu gas. Cepat dari, cepat dari.
ඔළුව මසාජ් කරන්නකෝ. ඔළුව මසාජ් කරන්න යයි. කවුරු හරි දුන්නද ඒක දැන්? ඔල්ලන්නතර වාඩි. ඔලුසම් ගමු අක්කල එහෙම. අල්ලගන්න. මෙයාගේ බෙල්ල වැඩිය නවන්න එපා. මෙයාට ප්‍රෙෂර් තියෙනවා. දවසේ සාමකාමී විරෝධතාවයක් තමයි අතරම අපි පටන් ගත්තේ. නමුත් ආණ්ඩුව විසින් ගෙන්වන ලද මැරකල්ලියක් වගේ අපිට තේරෙන්නේ මැරකල්ලියක් වගේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කඳුළු ගෑස් ගැහුවා. ඒ වගේම අපිට පරුස වජනයෙන් බැන වැදුනා. අපි චණ්ඩි තමයි අපි බීලා ඉන්නේ කියලා තමයි කතා කරේ. ඉතින් එහෙම කරලා අපේ අයව ඇදලා අරගෙන ගහලා අපිට පහර දීලා ඒ වගේම කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාරෙල්ල කරලා තමයි අපි උසුරු හරින්න උත්සාහ කරේ. ඉතින් අපි මතක් කරලා දෙනවා අපි ඒ කාලේ ටීවී එකේ කියපු දැන්වීම අපේ රටේ අනාගතයේ පුංචි ඔබ තමයි කියලා අපිට ගියේ. අපි දැන් ඒ අනාගතයට ඇවිල්ලා අපි ඉගෙනගෙන අවුරුදු 4ක් ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නකොට අපිට අද සලකන විදිය තමයි මේ. අපි පාරට ආපුවාම අපිට මෙහෙම තමයි සලකන්නේ. අවුරුදු 4ක් පාරේ ඉවසලා බැරිම තැන තමයි මේ ආවේ. ඒ ආවමත් අපිට මෙහෙමයි සලකන්නේ. නමුත් අපි මේ සටන නවත්තන්නේ නැහැ. සටන මේ විදිහටම දිගටම කරගෙන යනවා. අවසාන උපාධිධාරියාට රැකියාවක් ලැබෙන තෙක් අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර අවසාන උපාධිධාරී රැකියාවක් ලැබෙන තෙක් මේ සටන නවත්තන්නේ නැහැ. මම රසික රුසාත් දකුණු පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ වෙනුවෙන් අපි පළාත් මට්ටමින් දේශපාලන නියෝජිතයෝ හම් වෙලා ඒවට විසඳුමක් නැත්නම් මෙතෙන්ට අද ආවේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ ඉගෙන යම් විසඳුමක් බලාපොරොත්තුෙන්. හැබැයි අපිට හම්බුනේ මෙන්න මේ වගේ කඳුළු ගෑස් පාරවල්. මේ එන්න පවා මේ ගමන එන්න පවා අපේ උපාධිධාරීන් රැකියා මුදල් හොයාගත්තේ ගෙදර දිවින වීමිටිය විකුණලා ගම්මිරිස් ටික එකතු කරලා සතියක් තිස්සේ කරුණක ටික ඔයලා ඒ වගේ ඉතාමත් දුක් විඳලා මේ ගමන පවා එන්නේ තමන්ගේ රැකියාව වෙනුවෙන් මේ විඳින දුක්ඛිත ජීවිතේ පාලකයින්ට පෙන්වන්න ආවේ. හැබැයි ඔවුන් අපිට අද සැලකුවේ කඳුළු ගෑස් වලින් වතුර මඩ වතුර වලින් මෙහෙමද උපාධිධාරියට සලකන්නේ? අපේ සහෝදරියක් දැනටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබනවා තවත් දෙන්නේ කරු තුන් දෙනෙකුට අමාරුයි. මෙහෙමද මේ රටේ අනාගතයේ උපාධිධාරියන්ට උගතුන්ට සලකන්නේ කියලා මම අහන්න කැමතියි.